මේ සතිය 4 වෙනිදා සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මැතිවරණ කාර්යාල සහ පොලිස් ස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු වෙනවා 5 6 දිනවල සෙසු සියලුම රාජ්‍ය ආයතන පාසල් සහ අනිකුත් ආරක්ෂක ආයතනවල තැපැල් ඡන්දය ලකුණු කිරීම සිදු වෙනවා මේ දින 3 තැපැල් ඡන්දය ලකුණු කිරීම අතපසු යම් අයෙක් ඉන්නවා නම් ඒ අයට 11 වෙනිදා සහ 12 වෙනිදා තමන්ගේ කාර්යාලයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගිහිල්ලා තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව තිබෙනවා මැතිවරණ සමයේ නීති හා සාමි ආරක්ෂා කිරීමට පොලිසිය සියලු පියවරගෙන තිබෙනවා ඡන්දදායකින්ද තම වගකීම් ඉටු කරමින් ඊට සහාය ලබා දිය යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහල් තල්දුව මහතා පෙන්වා දෙන්නේ අපි දකිනවා වාහනවල පෝස්ටර්ස් නැත්නම් ස්ටිකර්ස් අලවගෙන යන තත්ත්වයක් තියෙනවා ඒ නිසා මේවා ඉවත් කරන්න කියන ඉල්ලීම මාතිවරණ කොමිෂන් සභාවෙන් පොලිසිය වෙත දැනුම් දීලා තියෙනවා මේ වන විටත් අපි ඒ කාර්ය කරමින් ඉන්නේ මහජනතාව දැනුවත් කරන්නේ පෝස්ටරයක් හෝ බැනරයක් හෝ යම් කිසි දෙයක් රැගෙන යන්නට පුළුවන් අපේක්ෂකයාගේ වාහනේ පමණයි එහෙම නැත්නම් නියෝජිතයෙක් වෙන්නට ඕනේ ඒ නියෝජිතයාට යම් ප්‍රතිකරණ කොමිෂන් සභාවෙන් ලබාගත් අවසරයක් මත පමණයි එවැනි ආකාරයේ ප්‍රදර්ශනයක් කරන්නට පුළුවන් ලකුණු කරනු ලැබූ චන්ද්‍ර පත්‍රිකාවක් ඡන්ද ස්ථානයක් ඇතුළත ඕනෑකම් ප්‍රදර්ශනය කරනු ලැබීම මේ ජංගම දුරකථන මාර්ගයෙන් ඡායාරූපගත කිරීම සහ සමාජ මාධ්‍ය ජාලා මාධ්‍යයෙන් සංසරණය ලක් කිරීම නීතියෙන් වහණං කාර්යයක් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා බලපාන ආකාරයට ඡන්දදායකයන් වෙත බලපෑම පෙළඹීම සමාජ මාධ්‍යාලා මගින් සිදුවනවා කියන කාරණේ අවධාරණය කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් කරන අඩුවක් පැවරුණොත් එය මහාධිකරණය විවාහ කරන්න රුපියල් 200,000කට වැඩි දඩයක් නියම කිරීමේ හැකියාව තියෙනවා ඒ වගේම වසර 12ක් නොඉක්මන කාලයක දයාකරගේ බන්ධනාගාරගත කිරීමක් සිදු කිරීමේ හැකියාව වරද කරුණොත් අධිකරණයට හැකියාව තියෙනවා